මාහට හානි වෙන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ තබා ඇති සටහන්වල පිටපත් කීපයක් අමුණලා තියෙනවා. අපි හොරුන් බවත් අපිව අත්අඩංගුවට ගත යුතු බවත් එහි සඳහන් කර ඇත. මේ කරන දේවල් නිසා අපිට සමාජ අපේ ජීවිතවලට තර්ජනයක් ඇති වෙන්න පුළුවන් වෙනවා. මේ කියන කාන්තාව විසින් තමන්ගේම සමාජ මාධ්‍ය මේක ඉදිරිපත් කරන. මෙයාව සාමාන්‍ය කලුතර දිස්ත්‍රික්කයේ ඔක්කොම දන්නෝ කේක් නෝනා කිව්වම. මේ පාර්ලිමේන්තුවේ 225ටම කවුරු හෝ කෙනෙක් මේ විදිහට අපහාස කරනවා නම් මම නම් කියන මේ 225ම නැගී සිටින්න ඕනේ. එහෙම නැත්නම් මේ ඔන්ලයින් බිල් එකක් අපි මේ විදිහට සම්මත කරගෙන වැඩක් වෙන්නේ නැහැ. මේ පක්ෂනායකර ස්ටිවි තීරණය කරන් තියනවා පක්ෂනායකයෙකුට සත්‍යයකට දේවතාවක් මේක පෙන්වන්න මේ මේ දුබුරු පාඩේ අන්ඩර්ලයින් කරලා තියෙනවා බෙව සාකච්ඡා කරනවා නිලධාරීන් ගොළු වෙලා ඉන්නවා පාර්ලිමේන්තු සභාව එකඟතාවයේ මත පස්සෙන්දට ඉදිරිපත් කරන්න තීන්දුවක් අරගෙන සභාවට දැනුම් දීලා තිනවා විපක්ෂෙන් කියන යෝජනාවට කල් අවශ්‍ය නිසා විවාහාරයක් නැතුව ප්‍රශ්නත් නැතුව මේක යම් කියලා යෝජනා කරේ ඔබතුමත් එතන හිටියා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාව රැස්වීමේදී තීන්දුවක් අරගෙන නැහැ 22 ඉදිරිපත් කරන්න ඉඩ දෙනවා නැද්ද කියලා කාර්ය සටහන් වල වෙන එකක් අනුමත වුණායි කියලා සඳහන් වී තිබෙනවා. පක්ෂනායක රැස්වීමට කිරියල්ල මැතිතුමත් මමත් සහභාගී වුණා. දවස් දෙකක් 27 අවස්ථාව දෙමු කිව්වා. දවස් තුනේම වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න නැතුව යමු කිව්වා. උපක්‍රමශීලීව අපේ ප්‍රශ්න ඇසීම් සීමා කරන්නට දෙකේ සීමා වෙනුත් පහලට ගෙනවිල්ලා සීමා කරන්නට කටයුතු කළා තිබෙනවා. මම හිතන්නේ මේ රජයට ලොකු ප්‍රශ්නයක් මේ අපි ප්‍රශ්න අහනක. දැන් අද මම අහන්න හිටියේ පක්ෂනායකතුමා ප්‍රශ්නේ දැන් වෙන දවසක ඉදිරිපත් කරමු. ඔබතුමාගේ කටවහන්න න්‍යායපත්‍ර කටයුතු කරන්න. ඊයේ ඔබතුමා මේ සභාවට ඉදිරිපත් කරා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශය ප්‍රතිතස්ත පනත සම්බන්ධව. ඔබතුමා කිව්වා මේකට විකල්ප යෝජනා දැම්මොත් 2-2ක් අවශ්‍ය වෙන්නේ නැහැ ජනමත විචාරණයකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. මේ විකල්ප යෝජනා කියන එවුවා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පළවෙනි වර ඉදිරිපත් කරපු එවුවා. නීතිපතිවරයාට බෑ පළවෙනි වතාවට යම් වගන්තියක් පනතක බිල්ලෙහෙකට ශ්‍රේෂ්ඨාධිකරණයට යෝජනා කරන්න ඇමතිතුමා මෙහාට යෝජනා කරන්නේ නැතුව. නීතිපතිවරයාට අයිතියක් තියෙනවා අපි එකඟයි මෙන්න මේ විදියට මේක වෙනස් කළත් කමක් නැහැ කියලා. නැතුව නීතිපතිවරයා අධිකරණයට නියෝග දෙන්නෙත් නැහැ. නීතිපතිවරයා කියන දේ කරන්න අධිකරණය බැඳිලත් නැහැ. නීතිපතිවරයා කරනු ලබන ඕනම යෝජනාවක් බාර ගන්නවද ප්‍රතික්ෂේප කරනවද කියන එක අධිකරණයේ කාර්යයක්. ශ්‍රේෂ්ඨාධිකරණයට මේ රටේ නීතිය පිළිබඳව තමන්ගේ මතය ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය කරන්න කියලා නියෝග දෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ 225ට බලය දෙනවා. ඔබ සියලු දෙනා තීරණය කරන්න ඕන නම් මේක කරගන්න. ඒකෙන් කරන්නේ යම් හේකින් ව්‍යවස්ථාදායකය වැරදි පැත්තට යනවා නම් අධිකරණය ඒකට සංඥාවක් දීලා ලයිට් එලියක් දෙනවා. ඔය පැත්තට ගියොත් මේක වැරදි. මේක හරි දිශාවට යන්න ඕන නම් that you must turn towards a different side. මේ ව්‍යවස්ථාමය කටයුත්තකදී මේ කොටස මෙහෙම ඉඩ දුන්නොත් ඉස්සරහට යන්න අනාගතයේදී පනත පැත්තකින් තියලා නීතිපතිතුමා කැමති වුණා ටිකක් මේකට ආපහු එන්න පුළුවන්. නීතියක් හදලා දුන්නට ඒ නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමන හෝ වගන්තියකට පටහැනි වෙනවා. නීතිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි කියලා සහතිකය දෙන්නේ නැහැ. දැනට තියෙන්නේ ඔබතුමා කියන පරිදි සත්භාවයේ. නමුත් ඒකම මතම මේක තියෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි ඉදිරියට පැන නගින්න අපි හිතන්නේ. මාර්ගගත සුරක්ෂිත පනතේ අවස්ථා 9කදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නු නිගමනයන් වලට පටහැනිව අමන්ට රිසිසේ පනත අනුමත කර ගැනීමේ ක්‍රියාවලක නිරත වුණා. ඔබතුමාම පිළිගත් අඩුපාඩුකම් තියෙනවා කියලා. ඒ අඩුපාඩුකම් ටික වැරදි කරගත්තේ නැත්නම් අපිට සිද්ධ වෙනවා මේ කථානායකවරට එරෙහිව විශ්වාසභංග යෝජනාවකින්. ශ්‍රේෂ්ඨාධිකරණය යම් කිසි වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලයි නැත්නම් පටහැනි කියලා කිව්වත් ඒක සම්මත කරගන්න ඕන නම් මේ පාර්ලිමේන්තුවට බලය තියෙනවා. ගරු කථානායකතුමනි 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි. යෝජනාව මම ස්ථිර කරමි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.